එකල උන්වහන්සේ සිය ශ්‍රාවකයන් දෙස බලා මෙසේ වදාළසේක. දිලිඳ වූ ඔබ භාග්‍යවන්තේ ඔය. මන්ද දෙවියන් වහන්සේගේ රාජ්‍ය ඔබගේය. දැන් සාගිනි ඇති ඔබ භාග්‍යවන්තේ ඔය. මන්ද ඔබ තෘප්තිමත් වනු ඇත. දැන් කඳුළු හෙලන ඔබ භාග්‍යවන්තේ ඔය. මන්ද ඔබ සිනාසෙනු ඇත. මනුෂ්‍ය පුත්‍රයාණන් නිසා මිනිසුන් ඔබට වෛර බැඳ ඔබ ප්‍රතික්ෂේප කොට ඔබට නින්දා කොට ඔබේ නාමය හෙලා දකින කල ඔබ භාග්‍යවන්තය ඔය. ඒ දවස්වලදී ප්‍රමෝදවන්න, ප්‍රීතියෙන් නටන්න, මක්නිසාදයක් ස්වර්ගයේහි ඔබගේ පල විපාක ඉමහත් වනු ඇත. ඔවුන්ගේ පියවරු දිවසිවරයන්ටද එසේම කළහ. අහෝ ධනවත් ඔබට වන විපතක මහත. ඔබේ සැපවත් ජීවිතය ඔබ විඳ හමාරය. අහෝ දැන් පුෂ්ටිමත්ව සිටින ඔබට වන විපතක මහත. ඔබට සහගිනි වනු ඇත. අහෝ දැන් සිනාසින ඔබට වන විපතක මහත. ඔබ හඬා වැළපෙනු ඇත. අහෝ මිනිසුන් ඔබ පස්සන විට ඔබට වන විපතක මහත. ඔවුන්ගේ පියවරුන් බොරු දිවසිවරයන්ටත් කෙලේ ඒමය.